ආදරයෙන් පිළිගන්නවා my OC life youtube channel එකට ඔයාල හැමෝම හොඳින් ඇති කියලා හිතනවා ඉතින් ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද අපි කරන්න යන්නේ ඕස්ට්‍රේලියාවට ආවහම මුලින්ම මොනවද කරන්න ඕනේ කියලා ඉතින් අපි හිතුවා මේ වීඩියෝ එක කරද්දී අපි ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ ජීවිතේ මුලින්ම පටන් ගත්තේ අපි දැන්ඩිනොන් වලින් ගොඩක් මොකද මේ පැත්තේ accommodation අඩුයි ලංකාවේ අය ගොඩක් ඉන්නවා ඒ නිසා මෙල්බර්න් එන අයට ගොඩක් අයට දැන්ඩිනොන් කිට්ටුව accommodation හොයාගන්න පුළුවන් ඔය කාරණා දෙකම නිසා අපි හිතුවා මොනවද ආවහම කරන්න ඕනේ කියන එක step by step ඔයාලට කියලා දෙන්න ඉතින් අපි ඔයාලව මුලින්ම එක්කගෙන ඉන්නේ දැන්ඩිනොන් ස්ටේෂන් එකට අපි දෙන්න හාහාපුරා කියලා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඔස්ට්‍රේලියා ගැන මොළෝ දෙයක් දන්නේ නැතුව අතර මෙන්න මේ පාලමුඩු ඉඳලා කල්පනා කරා දැන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා ගැන ඇවිල්ලා පළවෙනි දවසේ එදා රෑ වෙලා තමයි අපි ආවේ එදා උදේ ඊට පස්සේ නිදාගෙන නැගිටලා අපි අය කෙනෙක් එක්කන් ඇවිල්ලා මෙන්න මේ පාලම ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ පාලමුඩු ඉඳලා අපි දෙන්න කල්පනා කරා දැන් මොකද්ද කරන්නේ කොහමද ජොබ් එකක් හොයාගන්නේ කියන එක තමයි අපි දෙන්නට මුලින්ම මේ තිබ්බ ප්‍රශ්නේ ඇත්තටම මං හිතන්නේ ඔස්ට්‍රේලියාවට ආපු හැමෝටම එන්නේ ප්‍රශ්නේ තමයි තියෙනවා ඇත්තේ ඔයගොල්ලෝ හරියට ප්ලෑන් කරොත් ගේමක් ගහගන්න පුළුවන් ඔයගොල්ලන්ට අපි කියන්නේ මේ අපේ ජීවිතේ පටන් ගත්ත තැන තමයි මේ දැන්ඩිනොන් ස්ටේෂන් එක මෙතන ඉඳලා තමයි අපි හැම දෙයක්ම ප්ලෑන් කරේ ඔයාලා මුලින්ම ඔස්ට්‍රේලියාවට එද්දී ඔයාලා කොහොමද නතර වෙන්න තැනක් හොයාගෙන එන්නේ එතකොට ගොඩක් වෙලාවට පළවෙනි දවසේ ඔයාගේ යාළුවෙක් හරි ඉන්න ගෙදර කෙනෙක් හරි ඔයාට පොඩ්ඩක් විස්තර කියනවා නංගි මල්ලි මුලින්ම මෙන්න මේ ටික තමයි ඔයාලා කරගන්න ඕනේ කියලා අපිත් මෙහෙට ආවම තමයි දන්නේ මෙහෙ අපේ ලංකාවේ වගේ අපිට බස් වල කෝච්චි වල සල්ලි දීලා එවලි ටිකට්ස් අරන් යන්න බෑ අපේ ATM කාඩ් එක වගේ පොඩි කාඩ් එකක් ගන්න තියෙනවා ඒ කාඩ් එකට අපි සල්ලි දාලා ඊට පස්සේ බස් එකට නගිද්දී බස් එකේ එක ටැප් කරන්න තැනක් තියෙනවා බස් එකෙන් බහිද්දිත් එක ටැප් කරලා බහින්න ඕනේ එතකොට අදාළ ගාන කාඩ් එකෙන් කපා ගන්න ඊට පස්සේ කෝච්චි යද්දිත් එහෙමයි स्टेशन अतुल बह कार्ड टैप कार्ड टैप अदाल कोची अदाल स्टेशन बहला ये स्टेशन के एलियटे आयापे अनिवार्य कार्ड टैप कार्ड पेन मेह मेलबर्न वाले सॉरी विक्टोरिया वाले तीन మైకి కార్డ్ కిలకి యాన్నే మేక సౌత్ ఆస్ట్రేలియా వల యాలా మనహరి మెట్రో కార్డ్ హరి మాక్కరి కియాన్నే కేక స్టేట్ సెల్లింగ్ స్టేట్స్ వల్ట వెనస్ వెనో మెన్ మే విదియ కార్డ్ యాక్ తమై తీయెన్నే දැන් අපි ඔයාලට පෙන්වන්න කාඩ් එකක් ගන්න කොහොමද කියලා ස්ටේෂන් එක ඇතුළට ගිහිල්ලා පොඩි කවුන්ටර් එකක් තියෙනවා ඕනෙම ස්ටේෂන් එකක එතනින් අපිට කාඩ් එක ගන්නත් පුළුවන් සල්ලි ගෙවලා එහෙම නැත්නම් මේ මයිකි කාඩ්ස් ටොප් අප් කරන්න ඒ කියන්නේ අපි ආයේ මේක රීලෝඩ් කරනවා වගේ එහෙම කරන්න තැන් තැන් වල පොඩි මැෂින්ස් තියෙනවා ස්ටේෂන් කිට්ටුව ඒ මැෂින් එක කිනුත් අපිට සල්ලි දාලා කාඩ් එකක් ගන්න පුළුවන් අපි ඔයාලට පොඩ්ඩක් ගිහිල්ලා එතන මැෂින් එකයි ටොප් අප් කරන විදිහ පොඩ්ඩක් පෙන්වන්නම් अत्रम दें कौर मगेन अहू ओसलाड़े अविल्ला वाल असरण मेने खबर के लिए अत्रम अभी अत्र ओसलाड़े अविल असरण दवस तम ओसलाड़ा पलवीन दिखने मिलोदया दंडने वाहन अन्न बेह का आर्डिक मुकुदन इतना ये दवास उदाहरण कट्टी एगोल कवद तम दर अलगो वरदनाहो ये मिनी मार मार विधि एगोलंग विलाव कप कर वाला उदाऊ करना अतर अपीटाते अयकनी तम उदाऊ करे या उदय अभी तिन्नो एक्का मे देवा हेम काम पेन्नवा मे हेम तम मल्ल करना इतकोट अभी अतर उसे ఏ అయ్యా నత్తం අපි දෙන්න හිතා ගන්න බැරි වෙනවා මොනවද කරන්න කියලා. මෙතන මේ තියෙන ටොප් අප් කරන්න පුළුවන් මැෂින් එකක් අපි පොඩ්ඩක් විස්තර පෙන්නන්නම් කවුරුත් මේ වෙලාවේ එච්චර සෙනගත් නැහැ. මෙතන මේ උඩින්ම තියෙන්නේ අපි ටොප් අප් කරන්න මෙතනින්. මේක ඔක්කොම ටච් කරලා කරගන්න තියෙන්නේ මුලින්ම කාඩ් එක මෙතෙන්ට තියලා මේ ටොප් අප් කරද්දී එතන ටොප් අප් මයි මයිකි කියලා දීලා මෙතන ඔයාලට පේනවා ඉතින් මයිකි එක ගන්න යද්දී කාඩ් එකට ඩොලර් 6යි අපිට මේකට සල්ලි දාන්න පුළුවන් ඩොලර් 7256 අතර කැමති ප්‍රමාණයක් දාලා ඒකත් එක්ක ඇඩ් කරලා මෙතන pay by credit card කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාම මෙතනින් සල්ලි ගන්න සිලෙක්ට් කරන්න පුළුවන් ඒකල ඉස්සරහට ඉස්සරහට යන්න තියෙන්නේ මේක අමාරු නෑ කොහොමත් ඔයාලා තව කෙනෙක් එක්කනේ ඉන්නේ ඒ නිසා ඒක ගැන බය වෙන්න දෙයක් නෑ අපි ඔයාලට ස්ටේෂන් එක අනිත් කාරණාව තමයි මේ ගොඩක් ගොඩක් තැන්වල
රේල්වේ ස්ටේෂන් එකේමයි බස් ස්ටේෂන් එක තියෙන්නේ. එතකොට මෙතන බසුත් නවත්තනවා, කෝච්චියක් තියෙනවා, හරිම පහසුයි යන්න එන්න හෙට මෙහෙට ගියහම. සාමාන්‍යයෙන් අපි කෝච්චියේ බස් එකේ කොහොම ගියත් අපිට ඉස්සර කැම්පස් ගිහින් එද්දී සාමාන්‍යයෙන් දවසට ඩොලර් 9.20ක් කැපෙනවා. අපි එක පැත්තකට විතරයි නම් යන්නේ, එක වතාවයි නම් සාමාන්‍යයෙන් ඩොලර් 4.60යි කැපෙන්නේ. ඒ වගේම අපිට කැමති නම් 7 day passes, එහෙම නැත්නම් 100 day passes එහෙම තියනවා. මේ monthly passes එහෙම passes ගන්න facilities නුත් තියෙනවා. ඔයාලට mic card එකක් ගන්න ඒ process එකට documents මුකුත් ඕනේ නැහැ. මේ card එක අපි අදිනුත් නැති වෙනවා නිතරම. එතකොට අපි අලුත් cards නුත් ගන්නවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට මුකුත් documents ඕනේ නැහැ. අනිත් එක තමයි card එක ගත්තට පස්සේ ගොඩක් වෙලාවට මේ විදිහේ bus වල අංකත් එක්ක යන route එක display කරලා තියෙනවා bus station එකේ. ඊළඟට ඔයාලා මෙහෙට ආවට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ වික්ටෝරියා යනයිට මයි පීටීවී කියලා ඇප් එකක් තියෙනවා. අනිත් ස්ටේට්ස් වල ඇප් එක වෙනස් ඇති. ඒ කියන්නේ ඔයාලට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගැන විස්තර අපි Google Map එකේ වගේ අපි යන ලොකේෂන් එකේ ඇඩ්‍රස් එකයි අපි දැන් ඉන්න ලොකේෂන් එකයි ඒකට එන්ටර් කරාම අපිට එදාට මේ පාරේ යන්න පුළුවන්, අදාළ වෙලාවත් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වෙලාවට යන්න තියෙන රූට් එක බස් එක යන එකද පහසු, කෝච් යන එකද පහසු, කෝට් මොන ස්ටේෂන් එකෙන්ද ට්‍රේන් එක ගන්න ඕනේ, ඒ වගේ ඩීටේල්ස් ඔක්කොම එනවා. මම ඔයාලට ඇප් එක පෙන්නන්නම්. එනවත් දන්නේ මෙතන තියෙන PTV කියලා ඒක. ගියාට පස්සේ ඔය විදියට පේන්නේ. අපි ඔයාලට මේකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නම් අදාළ අයිකන් එකත් එක්ක. ඇප් ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ අපිට යන්න අවශ්‍ය තැන මේ විදියට එන්ටර් කරන්න තියෙන්නේ. ඩැන්ඩිනොන් ස්ටේෂන් එකේ ඉඳලා කෝෆිල් ස්ටේෂන් එකට. ඊට පස්සේ අපිට පෙන්නලා එනවා ලිස්ට් එකක් මේ විදියට. මේ ඩිපාර්ට් නව් මෙතනින් අපිට කැමති වෙලාවක් සිලෙක්ට් කරලා ඒකත් බලන්න පුළුවන් මොන වෙලාවටද කියලා. දැන් එතකොට අපිට ස්ටේෂන් එක පෙන්නනවා, ප්ලැට්ෆෝම් එක පවා වැටෙනවා, මොන ප්ලැට්ෆෝම් එකටද ඉස්සෙල්ලා යන්න ඕනේ ඒ විස්තරත් වැටෙනවා. ඔයගොල්ලෝ ගෙදරකට ඇවිල්ලා ඊට පස්සේ ස්ටේෂන් එකට ඇවිල්ලා PTV කාඩ් එක ගත්තට පස්සේ ඊළඟට කරන්න ඕනේ බැංක account එකක් පටන් ගන්න එක. දැන් අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ කොහොමද බැංක account එකක් පටන් ගන්න කියලා. මෙහේ සාමාන්‍යයෙන් බැංකු කීපයක් තියෙනවා. National Australian Bank එක අපි කියනවා NAB කියලා. ඊට පස්සේ Westpac, එතනින් ගියාම ANZ, ඒ වගේ ගොඩක් බැංකු තියෙනවා. සාමාන්‍යයෙන් එක එක බැංකුවක පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි ගොඩක් ඒ වගේ ඒ බැංකුවල වෙන කාර්යභාරය එකයි. ඒ නිසා මම හිතන්නේ ගොලොන්ට වෙන වෙන බැංකුවල පටන් ගත්ත කියලා. සාමාන්‍යයෙන් අපි පටන් ගත්තේ NAB එකේ. NAB එකේ එහෙම කියන්න තරම් හොඳකුත් නැහැ, හැබැයි නරකකුත් නැහැ. එකම හොඳේ තියෙන්නේ ඉක්මනට සල්ලි වැටෙනවා. ඒ කියන්නේ දැන් කවුරු හරි ඔයාලට සල්ලි දැම්මොත් NAB account එකට ඉක්මනට වැටෙනවා. සමහරක් වෙලාවට සමහරක් account වලට සල්ලි වැටෙන්න පරක්කු වෙනවා. දැන් අපි පෙන්නන්නම්. එතකොට අපි ආරම්භ කරේ NAB එකෙන්. එතකොට NAB එක කාඩ් එක කියලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොනවද ඔයගොල්ලන්ට bank account එක පටන් ගන්න අවශ්‍ය වෙන document සහ කොහොමද ඒ ක්‍රියාවලිය කරන්න කියලා. ඊට පස්සේ bank account එක open කරාට පස්සේ ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕන phone එකක් ගන්න එක. දැන් ඒ කාරණාත් නැත්නම් phone එකට ඔයගොල්ලන්ට කනෙක්ෂන් එකක් ගන්න එකත් ඒ හැම දෙයක්ම ඔයගොල්ලන්ට කරගන්නත් අපි මේ වීඩියෝ එකේදී ඉස්සරහට කියලා දෙන්නම්. අපි දැන් යන්නේ මේ අපේ බැංක account ඕපන් කරපු බැංකුවට. මේකට තමයි NAB එක. මෙතෙන්ට තමයි අපි ආවේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා.
පළවෙනි දවසේ මේ මේ බ්‍රාන්ච් එකට ඇවිල්ලා ඔයගොල්ලන්ටත් ඕපන් කරන්න පුළුවන්. ඔයාලා දැන් මයික් කාඩ් එක ගත්තට පස්සේ අපි කියවනවාල ඊළඟට එන්න ඕනේ බැංක් එකට කියලා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ නැප් එක ළඟට. ඒ වගේ තව ඔයාලා කැමති බැංක් එකක් තෝරගන්න පුළුවන්. ඔයාලගේ මෙහි ඉන්න යාළුවන්ගෙන් උදහලා බලන්න. ඒ වගේම බැංක් account එකක් ආරම්භ කරන්න ලකුණු 100ක් එකතු කරගන්න ඕනේ. ඒකට අදාළ documents කීපයක් තියෙනවා. ඔයාලට ඒකත් බැංකුවට අදාළ වෙබ්සයිට් එකට ගිහිල්ලා හිම හොයාගන්න පුළුවන්. අපි අද ඉන්න කලින් නැප් එකේ documents ටික ආයෙ සැරයක් search කරලා බලුවා. ඒකට නැප් එකේ account එක පටන් ගන්නවා නම් ඔයාලට ඕන වෙන අපේ passport එක, ඔස්ට්‍රේලියාවට එන්න issue කරපු visa එක, ඒ වගේම අපේ airplane ticket එක, එහෙම නැත්නම් boarding pass එක. ඔය documents ටික අරගෙන ආව නම් අපිට ලකුණු 100 එකතු කරගන්න පුළුවන්. අපි account තුනක් පටන් ගත්තා. classic banking, ඊට පස්සේ joint account එකක්, ඒ දෙකම saving account එකක්. ඔගොල්ලන්ටත් ඒ විදිහට දාගන්න එක හොඳයි. මොකද ඔයගොල්ලන්ට දැන් අවුරුද්ද අවසානයේදී නැත්නම් ජූනි මාසයේදී අපිට අහදන්න තියෙනවානේ tax එකට. ඒතර tax එකට ලේසි අපේ මේ bank details ඒකට දේ ගන්න. ඒ කියන්නේ classic banking account එකට අපි කරන්නේ ඒකට තමයි අපේ income එක අරන් යන්නේ. ඊට පස්සේ අපි joint account එකට දාන්නේ අපේ expenses තමයි අපි joint account එකෙන් pay කරන්නේ. ඒ කියන්නේ joint account එක කියන්නේ මගේ wife ගේ අපි දෙන්නගෙම expenses වියදම් ටික එකම document එකට එනවා. එතකොට ඒක අර ගොඩක් ලේසි. අපි ඉස්සරහට PR එක දාද්දී අපිට අපේ relationship එක prove කරන්නත් joint account එක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ අපේ තව account එකක් අපි හැදුවා. ඒක තමයි saving account එක. නැත්නම් I saving කියලා කියන්නේ. එතකොට savings account එකට අපිට සල්ලි දාන්න සහ ඒකෙන් සල්ලි වෙන account එකකට දාන්න පුළුවන්. ඒකෙන් වෙන අයට සල්ලි ගෙවන්න බෑ. එතකොට I savings account එකත් ඔයගොල්ලෝ හදාගන්න. එතකොට ඔයගොල්ලන්ට මාසෙකට සාමාන්‍යයෙන් ඩොලර් 400ක් 500ක් 1000ක් 2000ක් 5000ක් හරි Tamanට ඉතුරු වෙන හැම ගානක්ම දාලා සේවින්ස් account එක හදාගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට ඒකත් ලොකුවට වැදගත් වෙනවා. ඒ නිසා බැංක් එකට අපි මුලින් කියපු අර documents තුනයි ඒත් එක්කම ඔයගොල්ලන්ට ඒ ටික දීලා account එක පටන් ගන්න පුළුවන්. account පටන් ගද්දී එකම account එකේ අර ගියපු sub account තුනක් පටන් ගන්න. ඕක තමයි බැංක් account එකක් හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කාඩ් තුනක් කාඩ් දෙකක් එවනවා. क्लासिक बैंकिंग एकटाई एक जॉइंट अकाउंट एकटाई एक ओगोलोंट ए कार्ड्स के यूज करान्न पुलुवां एतेक्कम ओगोलोंट बैंक एवन ए लेटर एक तियागन्न इट पास ओगोलोंट यान्न ओने विक रोड एकट एकैन ओयालगे वाहने रजिस्टर करान्न ए विक रोड एकट यवद्दी वा इन्न तैन ප්‍රූව් කරන්න මේ බැංකුවෙන් එවන ලෙටර් එක වැදගත් වෙන නිසා බැංකුවෙන් සතියකට විතර පස්සේ කාඩ් එක දාලා ලෙටර් එකක් එවනවා. ලෙටර් එකත් අරගෙන ඊට පස්සේ ඕගොල්ලන්ට වික්‍රෝඩ්ස් එකට යන්න පුළුවන්. හරි, ඒ නිසා බැංකුවෙන් එවන ලෙටර් එකත් ඒ ඩීටේල්ස් එකත් ඕගොල්ලන්ට ඉස්සරහට අපි කියන්න මොනවද ඉස්සරහට කරන්න ඕන කියලා. ඒකට බැංක එකෙන් එන ඔය දේවල් ටික තමයි බැංකුවේදී ඕගොල්ලන්ට වැදගත්. මෙතන තියෙනවා ANZ බැංක එක. ඕගොල්ලන්ට ඕන නම් මේ බැංකුවට ආවිල්ලා තර මං කියපු විදිහටම ડોකියුමන්ට් එකේ අරගෙන මේවා කරගන්න පුළුවන්. මෙතන මේ ඔයාලට අපේ පිටපස්සෙන් පේන Telstra එක. ඒ කියන්නේ අපිට මොබයිල් සර්විසස් සප්ලයි කරන ආයතනයක්. ඒ වගේම Vodafone, Optus එහෙම කීපයක්ම තියෙනවා. අපි Vodafone එකෙන් ගත්තේ. මොකද Vodafone එකේ විශේෂත්වය තමයි අපි දෙන්නට student visa නිසා අපි ගන්න ගානටම ඒගොල්ලන්ගේ පොඩි discount එකක් තිබ්බා ඒ දවස්වල. තාමත් ඇති. සහ ලංකාවට, ඒ කියන්නේ zone 2 countries වලට මිනිත්තු 200 ගානේ දෙන්නටම හම්බ වුණා ෆ්‍රී මිනිත්ස්. අපි ඒක නිසා තමයි Vodafone ගත්තේ. හැබැයි එයාලගේ සර්විස් එක හැම පැතිවලටම නැහැ. එහෙම සර්විස් ප්‍රශ්නයක් තියෙනවා සර්විස් එකේ. හැබැයි Telstra එක ගොඩක් හොඳයි කියලා කියනවා. ලොකු කවරේජ් එකක් තියෙනවා කියලා කියනවා. අපිත් දැන් Telstra එකට මාරු වෙන්නේ. ඔයාලට මම කියන්න ගියේ ඔයාලා බැංක් එකේ account details ඒ account එකේ වැඩි ටික කරගත්තට පස්සේ ඊළඟට ඔයාලා එන්න SIM එකක් ගන්න. එතකොට ඔයාලට ආවහම අපි දැන් Vodafone එකට ගියහම අපිට එයාලට පෙන්වන්න උනා ඒත් අපේ visa එක, passport එක සහ bank account numbers. හරි, දැන් මේ දැන් ඔයගොල්ලෝ bank එකෙන් ඒ bank එකේ අපිට එතකොට details එක අරගත්තට පස්සේ ඔයගොල්ලෝ ඊට පස්සේ phone එකක් ගන්න එනවා. ඒකෙදි ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන documents ටික තමයි මුලින් කිව්වේ. ඒත් එක්කම දැන් මේකෙදි පොඩි පොඩි scene phone එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඕන නම් SIM only plan එකක් ගන්නත් පුළුවන්. ඊපස්සේ සිම් එකත් එක්කම ෆෝන් එක ගන්න පුළුවන්. එතකොට ඒක තමයි ගොඩක් කලකට ළමයි ඔස්ට්‍රේලියාවට ආපු ගමන් iPhone එකක් බස්සන්න පුළුවන් හොඳම එක තමයි. ඔයා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා වීසා එක අවුරුදු දෙකක් තියෙනවානේ. එතකොට ඒ වීසා එකට ඔයාට සිම් එක ප්ලස් ෆෝන් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල iPhone 13 එක ගන්න පුළුවන් ඕගොල්ලොන්ට සිම් එක සහ ෆෝන් එක ප්ලෑන් එකක් හැටියට. දැන් ඒකෙදි වෙන්නේ ඕගොල්ලොන්ට පොඩි ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා. හැබැයි ඕගොල්ලොන්ට එක්කෝ මාස 12ක එහෙම නැත්නම් මාස 24ක කොන්ට්‍රැක්ට් එකකට ඉන්න ඕනේ. එතකොට ඒක डायरेक्ट डेबिट पेमेंट हटियट तम जाने यगोलो आप अकाउंट डीटेल्स गाता हमें यगोलो मसे विसी आठ में दाट अब अभी अभी तुमको मसे एक पन हाँ किलो फोन सिम में कटा तो मसे एक पन हाँ
ඒගොල්ලෝ අපේ account එකෙන් කපා ගන්නවා. ඔය ක්‍රමයට තමයි අපිට ගෙවන්න පුළුවන් ෆෝන් එකට සහ SIM එකට. එහෙම නැත්නම් SIM only plan එකක් ගත්තොත් ඔය ගන්න සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් සෑහෙන අඩු නැකන මාසෙට ඩොලර් 50ක් එක SIM එකකට වාගේ වෙනවා. ඒත් එකම දෙකක් ගත්තොත් තවත් මේ කූපන් එක මෙව වෙලා ඔගොල්ලන්ට සාමාන්‍යයෙන් ඩොලර් අපි ගෙවනවා මාසෙට ඩොලර් 84ක් අපේ අපි දෙන්නගෙම පැකේජ් එකට. එතකොට ඔගොල්ලන්ට ඒක plan එක ගන්න පුළුවන්. එතකොට මේ ඔයාලට කැමති නම් අපි ගත්තේ නැහැ ෆෝන් එකයි SIM එකයි කියන දෙකම අපි ගත්තේ SIM එක විතරයි මොකද අපිට ඇවිල්ලා අපිට බය හිතුණා අපිට ජොබ් එකක් හොයාගන්න බැරි වුණත් කොහොමද මාසෙට 150ක් ගෙවා ගන්න කියලා ඒ නිසා අපි SIM only plan එකක් විතරයි ගත්තේ ඕගොල්ලන්ට ජොබ් එකක් හම්බුනොත් හරි ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලන්ට ෆෝන් එකත් එක්කම ගන්න පුළුවන් හැබැයි මම යෝජනා කරන්නේ ඇවිල්ලා පුළුවන් නම් SIM only plan එකක් අරගෙන පොඩ්ඩක් ඔයාලා ගේමක් ගහගෙන ටිකක් ආවට පස්සේ ඊළඟට ෆෝන් එකකුත් එක්ක ඒ ප්ලෑන් එකට යන්න. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත. කොහොම හරි ඔයගොල්ලන්ට SIM එකක් ගන්න ඕන කරන ડોකියුමන්ට් වෙන්නේ අර මුලින් ගියපු බැංකුවට ගිහිල්ලා අරගත්ත ඒ බැංක් ඩීටේල්ස් එකයි ඊට පස්සේ ඔයාගේ પાස්පෝර්ට් එකයි වීසා එක. හරිනේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ කැටින් කමෙන්ට් කරන්න. ඒ තමයි ඔයාලට තුන්වෙනියට කරන්න ඕන කාරණාව ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඊළඟට ෆෝන් එකක් ගත්තා එතකම SIM එකකුත් ගත්තා බැංක් account එකත් හැදුවා ඊට පස්සේ ඔයගොල්ලොන්ට shopping කරන්න තියෙනවා. කියන්නේ ඔයාලට කන්න බොන්න අවශ්‍ය දේවල් සහ කුස්සියට එතකම ඔයාලට ඒ gedarin මොනවද දෙන්න නැත්නම් ඒ දේවල් වලට අවශ්‍ය දේවල් ටික ගන්න යන්න ඕන කඩ ටික තමයි අපි ඊළඟට කියන්නේ යන්නේ. අපි දැන් Kmart එක ළඟට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මෙහෙමයි ඔයාලා ආවට පස්සේ ඔයාලට ගොඩාක් වෙලාවට ඉන්න gedar අය පොඩි පොඩි fans කීපයක් සහ rice cooker එක share කරගන්න වගේ අදාළ දවසකට ඔයගලන්ට සර්වයිව් වෙන්න ඕන දේවල් දෙනවා. ඒක නිසා දැන් මේකේ බෙල්ල අඩුවට තිබ්බා කියලා කලබලෙටම අප ගමන් ගන්න යන්න එපා බඩු. මොකද ජොබ් එකක් හම්බ වෙනකන් කියන්න බෑ ඉස්සර අඩුව මොනවයිද කියලා. ඔයාලට අත්‍යවශ්‍ය දේවල් විතරක් ගන්න. අපි තක්කල කීමාට් එක ඇතුලේ ඔයාලට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන රයිස් කුකර්, පොට්ස් ඇන්ඩ් පෑන්ස් එළ මිල කොහොමද, කුයිල් ටැන් වෙඩින් සේවය මිල කොහොමද, අපි ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් ටික ඔයාලට පෙන්නන්න ඉක්මනට අපිත් එක්ක ඇතුලට ගිහිල්ලා බලමු. ඔයාලට මේ පේනවා වගේ අපේ ගෙදරකට අවශ්‍ය වෙන හැම දෙයක්ම මිල ගොඩක් අනිත් කඩවල් වලට සාපේක්ෂව අඩුවට අපිට Kmart එකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට kettle එකක් ඒ වගේම කුසියට අවශ්‍ය වළං, පිඟන්, Tamanට අවශ්‍ය කෝප්ප, ඒ වගේම rice cooker එක සහ Tamanට pressure cookers, blenders ඒ හැම දෙයක්ම ගොඩක් මිල අඩුවට ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේන්නේ මේ නම් තියෙන ස්ටීමර්ස් ටිකක් සහ පෑන්ස් තියෙනවා. අනිත් එක තමයි මේ පොට්ස් තියෙන, ඒ කියන්නේ වළං තියෙන සෙට්ස් තියෙනවා. පොඩි මිල අඩු ගණන් වලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රේන්ජ් ප්‍රයිස් රේන්ජර්ස් වලට තියෙනවා ඩොලර් 16 වගේ ඉඳන් ඉහළට යනකම් තියෙනවා. Tamanට අවශ්‍ය භාජන ප්‍රමාණය තියෙන එකක් තෝරලා ගන්න පුළුවන්. අනිත් එක තමයි රයිස් කුකර්ස් හැම ගොඩක් මිල අඩුයි ඩොලර් 13කට මේ පොඩි රයිස් කුකර් එක ගන්න පුළුවන් හොඳටම ප්‍රමාණවත් 3 දෙනෙකුට 4 දෙනෙකුට කෑම හදා ගන්න. ඒ වගේම මයික්‍රෝවේව් ඔවන්ස් තියනවා ඩොලර් 28 ඉඳන් ඉහළටද ඩොලර් 28 වගේ ඉඳන් ඉහළට තියනවා.
තව දෙයක් කියන්න ඕනේ මේ දවස්වල මෙහි ගොඩාක් කොවිඩ් වැඩි ආපහු ගොඩා හොඳටම කොවිඩ් වැඩි වෙනවා ඒක නිසා ගොඩක් කඩවල් වල බඩු අඩු යාලට කේමාට් එක ඇතුලෙත් පේනවා ඇති ගොඩක් හිස් රාක්ක දිනවා ඒකට හේතුව තමයි මේ ලොකුවට කොවිඩ් වැඩි වෙගෙන යනවා ඒ නිසා මොනා හරි මෙහි සප්ලයි වල ප්‍රශ්නයක් වෙලා තියෙනවා අනිත් එක තමයි කොට්ට ගන්න පුළුවන් ඩොලර් 18ට 13ට ඒ වගේම කොට්ට දෙකම එකට තියෙන පැක් තියෙනවා ඩොලර් 12ට 16ට ඒ වගේ මිලවලටත් මෙතන මේ තියෙන ක්විල්ට් එක ක්විල්ට් එක නම් සාමාන්‍යයෙන් ටිකක් ගණන් ක්වීන් සයිස් එකක් ඩොලර් 25ක් වගේ වෙනවා ඒකත් තමන් වින්ටර් එකේ ආවොත් අනිවාර්යෙන්ම අවශ්‍යයි ගෙදරින් හම්බුනේ නැත්නම් ක්විල්ට් එකක් ගන්න ඒක ඉතින් දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න පුළුවන් නිසා ඒ ගාණ වියදම් කරාට ප්‍රශ්නයක් නැහැ මේ විදිය දෙයකට එයරුණාම බෙඩ්ෂීට්ස් ක්විල්ට් කවර් සෙට්ස් ඒවත් තියනවා ඩොලර් 20 ගණන් වල වගේ ඉඳලා ඉහළට අනිත් එක තමයි ගෙදරට අවශ්‍ය වෙන අනිත් බඩු වැකියුම් ක්ලීනර්ස් මේව නම් ඔයාලට ආපු ගමන් අවශ්‍ය වෙන දේවල් නෙමෙයි අපි මේ නිකන් කියන්නේ වැකියුම් ක්ලීනර්ස් ඒ වගේ ගෙදර එදිනෙදා දේවල් වලට අවශ්‍ය වෙන බඩු ඉලෙක්ට්‍රික් ක්ලෝත් අයන්ස් ඒ වගේ හැම දෙයක්ම ගන්න තියනවා කේමාර්ට් එක ඇතුලේ අනිතක තමයි ඇඳුම් සහ සපත්තු ගැන කිව්වොත් අපි කලිනොත් ඔයාලට කියලා තේන ඇඳුම් මහා ගොඩක් හොඳ ක්වොලිටි ඇඳුම් නැහැ. හැබැයි අතේ තියෙන ගානට සාමාන්‍යයෙන් එළියට අඳින්න පුළුවන් විදිහේ ඇඳුම් ඩොලර් 10 15 ඉඳන් උඩට ගන්න තියෙනවා. අනිතක තමයි ඔයාලා සපත්තු ගන්නවා නම් වැඩ කරන අයට විශේෂයෙන් සේෆ්ටි ෂූස් එහෙම ගන්න ඕන නම් ඒවත් සාමාන්‍යයෙන් අතේ තියෙන මුදලට හොඳ ක්වොලිටි එකක් තියෙන සපත්තු ගන්න පුළුවන්. අනිතක තමයි baby wear baby shoes පොඩි අයට ඕන දේවලුත් හැම දෙයක්ම ඔයාලට ගන්න පුළුවන් කේමාට් එක ඇතුලෙන් ඉතින් ඔය දේවල් ටික තමයි කේමාට් එක ගැන විශේෂයෙන් කියන්න තියෙන්නේ හරි ඔයගොල්ලෝ දැක්කනේ දැන් වීඩියෝ එකේදී මොනවද ඔස්ට්‍රේලියාවට ආවිල්ලා පළවෙනි දවසේ කරන්න ඕන කියලා ඒකදී ඔයගොල්ලන්ට ගැටලුවක් ඇති මට යාළුවෙක් නැත්තම් කොහොමද මම මේ දේවල් කරගන්නේ කියලා විශේෂයෙන් යාළුවෙක් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ පළවෙනි දවසේ ඔයගොල්ලන්ට මයිකි කාඩ් එක ගන්න ස්ටේෂන් එකට යන්න දැන් මේ ස්ටේෂන් එකට යන්න ඔයගොල්ලන්ට සල්ලි තියෙන නිසා ඔයගොල්ලන්ට 13 කැබ් වගේ කැබ් එකක් කැබ් සර්විස් එකක් තියෙනවා මෙහි ඒකෙන් කැබ් එකක් බුක් කරගන්න පුළුවන් ඒත් එක්කම වෙන මොනහරි ක්‍රමයකට ඕගොල්ලොන්ට කොහොම හරි මයිකි කාඩ් එකක් ගන්න වෙනවා මයිකි කාඩ් එක ගත්තට පස්සේ ඕගොල්ලොන්ට අනිත් තැන් වලට පබ්ලික් සර්විස් ට්‍රාන්ස්පෝර්ට් භාවිත කරලා යන්න පුළුවන් ඒත් එක්කම ඕගොල්ලොන්ට බැංක් එකට ගියාට පස්සේ බැංක් ඩීටේල්ස් දෙනවා ඒකෙන් ඊට පස්සේ ඕගොල්ලොන්ට ෆෝන් එකක් සහ නැත්නම් ෆෝන් එකක් අවශ්‍ය නැත්නම් ඔයාලට සිම් එකක් ඒ දේවල් ගන්න පුළුවන් ඒ දේවල් අපි වීඩියෝ එකේදී ඔයාලට කිව්ව මතක ඇති ඒත් එක්කම දැන් මීට වඩා තව දේවල් තියෙනවා ඕගොල්ලොන්ට කරන්න ඕනේ ඒ දේවල් ටික තමයි මම දැන් මෙතනදී සඳහන් කරන්නම් ඊට පස්සේ ඒ දේවල් පිළිබඳව මම වැඩි විශේෂයෙන් වීඩියෝ කීපයක්ම ඕගොල්ලොන්ට ඉස්සරහට ඉදිරිපත් කරන්නම් ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි ඕගොල්ලොන්ට කියන්න ඕනේ ඕගොල්ලෝ ආවට පස්සේ දවසේ රැයට හරි ඕගොල්ලොන්ට ඊළඟ දවසේ හරි වා අවශ්‍ය වෙනවා TFN එක නැත්තම් tax file number එකක්
ගන්න එකට ඇප්ලයි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේකට ඇප්ලයි කරාට පස්සේ සතියක් හෝ දෙකක් යනවා. මේක ආවට පස්සේ ඔයාට EBN එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ওই දෙකම ඔන්ලයින් වලින් ඇප්ලයි කරන්න පුළුවන්. මම ඒ පිළිබඳවත් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒත් එක්කම වික්ටෝරියාවට ආපු අයට මෙහි තියෙනවා working with children කියලා. ඒකේ employee සහ volunteer කියලා වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් employee කියන කාඩ් එකක් අවශ්‍ය වෙනවා. ඒකත් කොහොමද කරගන්නේ කියලා මම ඉස්සරහට වීඩියෝ එකදී ඔයගොල්ලන්ට කතා කරන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට වාහනයක් හොයාගන්නේ කොහොමද? वाहने रजिस्टर करने को हम विक्टोरिया विनोना विक्रोड सोल्टे आने को हम एक आवाश्य डॉक्यूमेंट्स मनोद ये मोकल पर्ण वाहन अद्दी मनोद सलकला बल कारण के अपे अपे चैनल के इसराट वीडियो की पैकरी पत्करना अपे चैनल पुरावट रेन उवट धन अविल आयट मनोहर धनगण तीन वीडियो कटिंग कमेंट करना यम ऑस्ट्रेलिया अविल अपे वीडियो बल कटीना उगुलंट वालट अतिवुण वालट ගත්ත අද්දකීම් ඔයාලගේ ඒ දේවලුත් අපේ මේ වීඩියෝ යටින් කමෙන්ට් කරන්න. එතකොට වීඩියෝ බලන ලංකාවේ ඉන්න නංගිලමල්ලලා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඔයගොල්ලොන්ව හම්බෙන්න ගිහිල්ලා එන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ කැටින් කමෙන්ට් කරන්න.